मेरटे तेलेन पौडिवेन कुसगिन्न दनेन बड पिटपत्तळ ऐलुनु सुहासत जनताव देश दल्वागिन बलागिन इन्नवा ओब अपे जीविते मे इरनम विसंदय केला अपे हदवते नायकया सेप्टेंबर ऑक्टोबर वेनकोट अपे रटे जातिक नायकया लेस नियत लेसम अपे इहलिन ओसवा तिबेन जातिक जनबल वेगे आदरणीय नायक अनुर कुमार सहोदर हेगिन अवसराय सहोदर वरुणी गाल हंबन तोट मातर दिश्टिक जातिक जन बलवेगे इहलिन ओसवा तबेन कोट अवंकोम अपिते पसुगामी तनक एहेम वेलावक दी गमिं गम गिहिल्ला दुक विंदला असनीप वेला महारे ऐत हसलक नेवतिला मे महानुर आसने गाल मातर हंबन तोट वगेम इहलिन ओसवा तबुपु अपे महानुर नायक एवगे में जातिक जन बलवागे जातिक विधायक सभिक आदरणीय के डी लाल खांत सहोदरया ओब तुमागे अवसराय एवगे में अवस्थावड सहभागी वन आचार्य हरिणी सहोदरी विश्वविद्यालय आचार्य महाचार्य कलाकारवन एतुलु महानुवर आदरणीय जनताव गेन बहुम अवसराय आदरणीय सहोदरवरुनी अमिताते मम मीट कालीन मे वेदिकावे मेतनम कथा कल तीनोहा රහසක් නෑ හැබැයි මේ ජාතික ජන බලවේගයේ නෙවෙයි මම අවුරුදු දෙකක් විතර ලාල්කාන්ත සහෝදරයත් එක්ක කතා කරලා ජාතික ජන බලවේගයට බැඳුනට පස්සේ මට මගේ ජීවිතය නිවන් දැක්කා වගේ පුදුම සැනසීමක් තියෙනවා එනිසා මම දෙවනුවත් ස්තුතිවන්ත වෙනවා මම අර අපායෙන් ගලවගෙන මේ දිව්‍ය ලෝකයට ගෙන අපික ගැන ඔබතුමාට අම්මේ තාත්තේ මම මේ නගරේ අවුරුදු 30ක් මේ පාසල්වල උගන්වලා තියෙනවා මම අවුරුදු 12ක් මහනුවර නගරසභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කරලා තියෙනවා ඒ අවුරුදු 12 අයින් කරන්න ඒක ජීවිතේ අප්‍රසන්නම කාලයක් හැබැයි මං ගුරුවරයෙක් විදිහට කියන මේ ටික අහන්න අපි හැම වෙලේම කියනවනේ අවුරුදු 75ක් දුක් විඳා අපි මේක වෙනස් කරමු මේක කවදා හරි අවුරුදු 80 කියන වචනේ කියන්න ඉඩ දෙන්න එපා මේක අපි මෙතනින් වෙනස් කරන්න ඕන 1949 ලංකාවට ආපු සිංගප්පූරුව ගොඩනගපු ලී ක්වන් යූ සිංගප්පූරුවට ගිහින් කිව්වේ අපි ලංකාව වගේ වෙන්න ඕනි කියලා. එතකොට ලංකාව ගෙවුම් ශේෂය අතිරික්තයක් තිබ්බ රටක්. සහෝදර වරුනි සුද්ධ අපේ රට සූරා කෑවා තමයි. අපි සුද්ධට විරුද්ධයි තමයි. හැබැයි එහෙම වුණත් සුද්ධාවත් කරපු නැති හානියක් කාලිංග මාගවත් කරපු නැති හානියක් මේ රාජපක්ෂලා මේ වික්‍රමසිංහලා අපේ මේ ආදරණීය මාතෘභූමියට සිදු කරලා තියෙනවා ආපෝ හැරලා බලනකොට ආන්ද්‍ර සහෝදරයා මට කවදාකවත් දරා ගන්න බැරි වේදනාවක් තිබෙනවා එවැනි විනාශකාරී බලමුළුවල යම් කාලයක් හරින්ට සිදුවීම ගැන හැබැයි මෙතන ඉන්න බහුතරයක් අපිත් එක්ක දේශපාලන කරපු අය මම දැක්කා විශාල සංඛ්‍යාවක් ඔබතුමාලට හදවතේ ගැඹුරින්ම තනින් ස්තුති වෙනවා මේ වෙනස සිදු කිරීම ගැන එනිසා මේ ස්ටේජ් එක දිහා බලන්න මම ආරාධනා කරනවා අපි 8 දෙනෙක් පත් කළම් පොහොට්ටුවෙන් 4 දෙනෙක් පත් කරා අනිත් පක්ෂෙන් එතකොට නුවර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන් ඉන්නවා 12 දෙනෙක් 12 දෙනාට එන්න කියන්න හිටගෙන කියන්න කියන්න මෙතන ඉන්න කාගේ හරි චෝදනාවක් හැබැයි අපි කියන්නම් ඕගොල්ලොන්ගේ චෝදනාව අපි ওই 8 දෙනා පත් කරේ මොකටද රනිල් ගෙදර යවන්න ලෝකෙම මහා භාණ්ඩාගාරයක් හොරකම් කරපු එකම නායකයා හැබැයි ඒගොල්ලෝ මොකද කළේ ඒ අපි ඡන්දය දුන්නේ රනිල්ව ගෙදර යවන්න ඒගොල්ලෝ 131ක් 34ක් එකතු වෙලා රනිල් ජනාධිපති කළා එනිසා විශ්වාස කරන්න එපා පොහොට්ටුවයි සමගි ජන බලවේගයයි අලියයි ඔක්කොම එකයි මේ ඔක්කොම අවශ්‍ය වේලාවෙදීකට එකතු වෙනවා එනිසා අපි මේ කන්ද උඩ රට සපත කරලා කියනවා උඹලා තුන්ගොල්ලම එකට තියලා අපි පරද්දනවා ඊළඟ ජනාධිපති මැතිවරණයේදී මම දේශපාලන විද්‍යාව උගන්වන ගුරුවරේ මං ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා නීතිය උගන්වන කෙනෙක් ඡන්දේ නොදී බෑ රණිල් කියනවා මම ඡන්දයක් දෙනවලු ඒක එයා මේ ඡන්දේ අයිතිකාරද බුදල්කාරයද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ඡන්දය දෙන්න වෙනවා පලාත් පාලන මැතිවරණයේ උන් කියන්න පුළුවන් මොකද පලාත් පාලන ආයතනවල රජයේ නිලධාරීන් ඉන්නවා පලාත් සභා ආණ්ඩුකාරවරයෙක් යටතේ ගෙනියන්න පුළුවන් ඒවා හදලා තියෙන අම්මේ තාත්තේ පාර්ලිමේන්තු ඇක්ට් වලින් හැබැයි කවමදාකවත් පාර්ලිමේන්තුවයි ජනාධිපතිවරණයයි කල් දාන්න බෑ කල් දාන්න පුළුවන් එක ක්‍රමයක් තියෙනවා පාර්ලිමේන්තුවේ තුනින් දෙකකටම අතර ජනමත විචාරණයක් එතෙන් දෙන්න බෑ ඒත් පුළුවන් අවුරුද්දයි
එනිසා සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් වෙනකොට අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණේ තියන්න වෙනවා එහෙම නැත්නම් ඒකට තියෙන බීතිකාව නිසා පාර්ලිමේන්තු මැතිවරණ ඉස්සර තියයි හැබැයි මොක තිබ්බත් අපි අනිවාර්යයෙන්ම පරද්දනවා පරද්දනවාමයි ඉතින් නිසා අවසාන වශයෙන් දැන් මේ වෙනකොට ලැබිලා තියෙන සියලු තොරතුරු අනුව සියලු විශ්වවිද්‍යාල වලින් කරපු නිරීක්ෂණ ත්‍රිවිධ හමුදාව පොලිසිය දොල කරපු අධ්‍යයනන් වලින් හොයාගෙන තියෙනවා මේ ඡන්දවලට බය එකයි අපි 55%කට එහා ජනමතයක් මේ වෙනකොට හදාගෙන තියෙනවා ඒ නිසා අපි දිනනවාමයි ඒ නිසා රනිල් ඔයා මොනවා කරත් අපි ඔයාට බය නැහැ මාව සේතුම් වෙලාවක කියලා තියෙනවා ආඥාදායකෙකුට සියලුම රෝසමල් විනාශ කළ හැක ඒ වසන්තය එළඹීම වැළැක්විය නොහැක අපි අනුර සාදවුදරයා මුල් කරගෙන මේ රටට වසන්තය ගේනවා ගේනවාමයි සමුගන්න කලින් මං හරි ආස කවියක් කියනවා හැමදාම අපි ආදරණීය ටිල්වින් සහෝදරයා රත්නසී විජේසිංහයන් විසින් ලියපු එක කියලා මං අවසන් කරනවා ඉතින් යහළුවනි මල් පිපුණ ගසක සැකයක් නැති ඵලයක් හටගනු නිසක හිතින් අත නැර මල්වල මුදු මෙලක වරෙව් පරාගණයට රොද බැඳ හනික වරෙව් පරාගණයට රොද බැඳ හවසක ඊටත් අමතරව චිංගිත් අයිත් මාතේ උලියපු ගුරු ගීතේ අන්තිමට මෙන්න මෙහෙම එක තැනක කියනවා දුයිෂෙන් ශීත කාලයේ පැමිණේවි තද ශීත කුණාටු හමාවි හිම කැට සහිත නපුරු සුළං හමාවි එහෙත් වසන්තේ එනවා සත්තයි මොකද්ද වසන්තේ කියන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් අපි ජීවිතයේ පළදුවට හරි ඒ වසන්තය අපේ ආදරණීය මාතෘ භූමියට ගේනවාමයි ඒ සපත කරමින් මේ පැමිණි ආදරණීය කඳුර ජනතාවට ආදරණීය নমස්කාරය පුද කරමින් මම නිහඬ වෙනවා බොහොමත්ම ස්තුතියි